දිවයින පුරා පැවති ජයගම ශ්‍රී ලංකා සාර්ථක කර ගැනීමට සහාය වූ සැමට ස්තුතියි. යුද්ධ හමුදා බුද්ධාංශයට ලැබුණු තොරතුරක් අනුව මේ වැටලීම සිදු කරන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින්. ඊයේ ජූලි මාස 30 වන දින මෙම සැකකරුව අත්අඩංගුවට ගැනීම සිදු කරනවා පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින්. සැකකරුව අත්අඩංගුවට ගන්නේ වාලච්චේන පොලිස් වසමේ නාවල්ලඩි හන්දියේදී. මේ සැකකරුව අත්අඩංගුවට පත් වෙන්නේ T56 වර්ගයේ ගිනි අවියක්, ඒ වගේම පතුරම් 29ක් සහ පතුරම් රඳවන නැත්නම් මැගසින් එකක් සමග. මේ සැකකරුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කරන ලද විමර්ශනයට අදාළව මේ සැකකරුගේ සහෝදරයෙකුගේ නිවසක්, ඒ ආසන්නයේ පිහිටි සහෝදරයෙකුගේ නිවසක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් පරීක්ෂාවට ලක් කරනවා. ඒ නිවසේ පොහොර උරයක දාලා මේ සැකකරු විසින් සඟවා තබපු තවත් T56 වර්ගයේ ගිනි අවියක්, පතුරම් 30ක් සහ පතුරම් රඳවනයක් සහ කඩුවක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට හැකියාව ලැබෙනවා. ඉන් අනතුරුව මේ සැකකරුගේ නිවස තිබෙන්නේ වාලච්චේන පොලිස් වසමේම බදුරියා නගර ප්‍රදේශයේ. සැකකරුගේ නිවස පරීක්ෂාවට ලක් කරද්දී සොයා ගැනීමට හැකියාව ලැබෙනවා මේ T56 අවි දෙක පොළොව යට සංගවා තැබීමට උපයෝගී කරගත් බවට සැකකරන ප්ලාස්ටික් බට දෙකක්, ඒ වගේම දුරදක්නයක් සහ තවත් උපකරණ කිහිපයක්. ඊටත් අමතරව T56 අවි ප්‍රවාහණයට යොදාගත් බවට සැකකරන යතුරු පැදියක් සහ තවත් යතුරු පැදියක අංක තහඩු දෙකක්ද සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ සැකකරු වයස අවුරුදු 43ක පුද්ගලයේ. ඒ වගේම මොහු මෞලවීවරයෙක් වශයෙන් නාවලපිටිය ප්‍රදේශයේ ඉගෙනීම් කටයුතු සිදු කර තිබෙන බවට විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබෙනවා. මේ සැකකරු පිළිබඳව ඉතා පුළුල් විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය නිසා මොහුව ත්‍රස්ත විමර්ශන කොට්ටාසය වෙත බාර දීමට පියවර ගනිමින් තිබෙනවා. නීති විරෝධී අවි ළඟ තබා ගැනීම කියන්නේම වරදක්, අපරාධයක්. ඒ අනුව දැනටමත් මොහු ගිනි අවි ආඥා පනතට වැටෙන අපරාධයක්, වරදක් සිදු කළා අවසන්. ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට මේ සැකකරුව බාර දෙන්නේ මොහුගේ අරමුණ කුමක්ද සහ මේ පිළිබඳව ඉතා පුළුල් විමර්ශනයක් සිදු කරන්නේ. ඊයේ රාත්‍රී 8:50ට පමණ මේ අත්අඩංගුවට ගැනීම කරන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අරලගම්විල කඳවුරේ නිලධාරීන් විසිනි.